යුරෝපයේ ගින්ගට සටන් මේ වන විට ඇවිලී තිබෙනවා. මෙරට යුද ඉතිහාසයේ යාපනය මුදා ගැනීමේ ක්‍රියාන්විතයෙන් පසු යුද හමුදාව මුහුණ දෙන ධර්මතම ගින්ගට නගරපද සටන් පුදුකුඩු යුරෝපවලදී බව භූමියේ අනුදෙන් නිලධාරීන් ප්‍රකාශ කරන කරුණාත්. කැලෑබද සටන් වලට වඩා ගින්ගට නගරපද සටන් ඉතා දුෂ්කර කාර්යයක්. ගින්ගට සංගමයෙන් සිටින ත්‍රස්තවාදීන් කුටු කරගනිමිනුයි හමුදාව ප්‍රදේශයේ බලය තහවුරු කරගනිමින් සිටින්නේ. ඉකුත්පේ 24 තුල පුදුකුඩීරුප නගර මැදියේ සටන් වෙද සිටින බ්‍රිගේඩියර් ශවෙන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 38 දෙනෙක් මරමුවට පත් කර තිබෙනවා. එමෙන්ම පුදුකුඩීරුප ඉරණපලේ ප්‍රදේශයට ඇතුළු වී සිටින 58 වන සේනාංකය එම ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. මෙහෙයුම් නිවසේ හා අවට භූමියද තමන් සතු කරගෙන සාමාන්‍ය නිවසක ඇතුළත සකස් කළ අඩි 20ක් පමණ ගැඹුරුකින් යුත් භූගත කුටියක් තුලයි මෙහි එල්.ටී.ටී.ඊ. නායකයන් රැඳී සිට ඇත්තේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය මහවීර පවුල් ලෙස හඳුන්වා දෙන පිලිසුයි මෙම ප්‍රදේශයේ පදිංචිව සිට ඇත්තේ. එල්.ටී.ටී.ඊ. ආරම්භයේ සිටම පුදුකුඩු ඉරුප්පු ඔවුන්ගේ අධි ආරක්ෂක කලාපය ලෙස නම් කර තිබුණා. සාමාන්‍ය ජනතාවට මෙය සැඟව තිබූ ප්‍රදේශයක්. ඔවුන්ගේ ආරක්ෂිතම භූමිය ලෙසයි පුදුකුඩු ඉරුප්පු හඳුන්වා දුන්නේ. එහෙත් අද එල්.ටී.ටී.ඊ. අවසානයේ සිදුවන භූමිය බවට පුදුකුඩු ඉරුප්පු පත්ව තිබෙනවා. යුද හමුදාව උපක්‍රමිකව ත්‍රස්තවාදීන් කොටු කරගනිමින් පුදුකුඩු ඉරුප්පෙහි එල්ල කරන ප්‍රහාර හමුවේ දිනපතාම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ පිරිස් බලය සීග්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. එමෙන්ම ඊට සමගාමීව ඔවුන්ගේ අවි ආයුධ ශක්තියද දැන් ක්ෂය වෙමින් පවතින බව මේ භූමිය තුළ සිදුවන ප්‍රහාරවලින් පැහැදිලි. සංවිධානගත වී නැවත වතාවක් හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක් එල්.ටී.ටී.ඊ.න් මේ වන විට දැකගත හැකි වන්නේ නැහැ. යුද හමුදාවේ ප්‍රහාරවලින් බේරීමට එල්.ටී.ටී.ඊ. දරන උත්සාහය පමණයි මේ යුද බිම තුළ අප දකින්නේ. කෙසේ නමුත් ඉතාමත්ම සාර්ථක ලෙස ත්‍රස්තවාදීන්ට උපරිම හානිය සිදු කරමින් පුදුකුඩු ඉරුප්පු සහ චලේවර්ල තීරේ රැඳී සිටින සාමාන්‍ය ජනතාව මුදා ගැනීමේ ඉලක්කයෙන් යුද හමුදාව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම පුදුකුඩු ඉරුප්පු සිට. මුලති වූ චලේ ප්‍රදේශයෙන් ඉදිරියට පැමිණි 55 වෙනි සේනාංකයේ රණවිරුවෝ පුදුමාලන් උතුරු ප්‍රදේශයෙන් ඉදිරියට ගමන් කරනවා. බිම්බෝම්බ පුද්ගලනාශක බෝම්බ විශාල වශයෙන් මෙම ප්‍රදේශවල වලදමා කොටි ත්‍රස්තවාදීන් විසින් හමුදාවේ ඉදිරි ගමන වැළැක්වීමට උත්සාහ කරනවා. එක් පැත්තකින් මුහුදත් කලපු හා වැලි සහිත ඉතා දුෂ්කර ගමන් මාර්ගයක් තමයි මෙහි තියෙන්නේ. රණවිරුවන්ගේ ගමන් මාර්ගයේ නව පාලම් ඉදි කරමින් මුහුදු ප්‍රදේශයෙන් ආරක්ෂාව සඳහා නව බංකර යොදා ගැනීමෙන් තමයි රණවිරුවෝ ඉදිරියට ගමන් කරන්නේ. කොටිගස්වාදීන් පස්බැමි ඉදිකිරීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක්ද හමුදා විසින් මේවන විට වෙරළ තීරයේ ආරක්ෂක බැම්මක් ඉදිකිරීමට යොදාගෙන තිබීම විශේෂත්වයක්. ඉදිරියට ගමන් කරන 55 වෙනි සේනාංකයේ සෙබළුන්ට පහර දීමට වරින් වර උත්සාහ දැරූ කොටි ත්‍රස්තවාදීන්ට හමුදාව දැඩි ප්‍රහාර එල්ල කළා. මුහුදු ප්‍රදේශයෙන් කොටි බෝට්ටු මගින් කිහිපවරක් ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළත් යුද ටැංකි ආධාරයෙන් එම සියලු උත්සාහයන් මැඩපැවැත්වුවා. කොටි බංකර් රසක්ද විනාශ කිරීමට හමුදාව මේවන විට සමත් වී තිබෙනවා. 55 වෙනි සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් හා 552 වෙනි බලසේනාධිපති කර්නල් කපිල උදුලුපලගේ නායකත්වයෙන් ඉදිරි මෙහෙයුම් ක්‍රියාත්මකයි. රැඳී සිටින්නේ පුදුකුඩු ඉරුප්පු නගර සීමාවේ. මාගේ මේ පසුබිමෙන් පෙනෙන්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් භාවිත කළ සංනිවේදන කුළුණු දෙකක්. එහි ඇන්ටනාතාවමත් ඔවුන් ගලවා නැහැ. ඒ වගේම මේ ස්ථානයේ පස්බැමකුත් තිබෙනවා. මෙයින් තහවුරු වෙනවා මේ සංනිවේදන කුළුණු ආසන්නයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන කඳවුරක් ඇති බවට. විශේෂයෙන්ම දැන් 58 වන සේනාංකය මේ ප්‍රදේශයෙන් ඉදිරියට මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටින්නේ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ වාහන අමතර කොටස් රැගෙන යාමට උත්සාහ කළ ලොරි රථ දෙකකට 58 වන සේනාංකයේ බටපිරිස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ ඔබ දකින්නේ එල්.ටී.ටී.ඊ. දමා ගිය එම ලොරි රථ දෙකයි.
ආසන්නයේම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ වාහන අමතර කොටස් අංගණයක්ද අපට හමු වුණා. සැහැල්ලු මෙන්ම පර වාහනවල අමතර කොටස් මෙහි අසුරා තිබුණේ වෙන් වෙන් වශයෙන්. මේ ඔබ දකින්නේ එම දර්ශනයයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පැහැරගෙන ආ වාහන මෙහිදී යම් වෙනස්කම් වලට භාජනය කර තිබෙනවා. ත්‍රස්තවාදීන් විසින් නිකුත් කළ වාහන බලපත්‍රයක්ද අපට දැක ගන්නට ලැබුණා. මේ බොහෝ සෙයින් මෝටරවාහන ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව නිකුත් කරන වාහන බලපත්‍රයට සමානයි. මෝටරවාහන ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහනවල සහතිකද මෙහි තිබී හමු වුණා. ශානකත් සිල්වා පුදුකුඩේ රිපුසටන් බිමේ සිට